අගරණී දුවේ පුතේ දෙමාපියනි වැඩිහිටියනි අදත් අපි මේ පෙරවරුය ඔබට සුබ උදෑසනක් කියලා ප්‍රාර්ථනා කරනවා ඉතින් පහවසර ශිෂ්‍යත් විභාගයේදී අගෝස්තු මාසයේ මුණ දෙන්නට බලාපොරොත්තු වෙන අපේ ආදරණීය දුවල පුතාල වෙනුවෙන් ගුවන්විදුලි මහගෙදර ආරම්භ කරපු රේඩියෝ ගුරුවරයා වැඩසටහන ආරම්භ කරන්නයි අපි මේ සූදානම් වෙන්නේ. ඉතින් අදත් මගේ දුවල පුතාලගේ රේඩියෝ ගුරුවරයා විදිහට අපි කැඳවාගෙන ඉන්නේ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආචාර්ය ප්‍රියන්ත ගීගනගේ ගුරුතුමාව. ආයුබෝවන් දුවේ පුතේ අපි විනද වගේම ඔන්න අදත් ඔබේ නිවසට පැමිණියා රේඩියෝ ගුරුවරයා සමගින් ඔබට විෂය දෙනුම රැගෙන මෙවර මුණ ඔබ මුණ දෙන ශිෂ්‍යත්ව විභාගය සඳහා. ඉතින් පුතාලට මතක ඇති මම මීට පෙර පාඩමේදී සිංහල හෝඩිය පිළිබඳව තමයි කතා කළේ. සිංහල හෝඩිය පිළිබඳව මතකයිනේ. එතකොට ඒක ඔයා හොඳට අධ්‍යයනය කරලා නේද දෙමව්පියන්ගේ උදව් උපකාර ඇතුව දැන් ඔබට හොඳට මතක ඇතේ මා සිතනවා. ඉතින් පුතේ අද මම අලුත් පාඩමක් කරනවා කියලා එදා කිව්වා. ඒක තමයි පිල්ලම් කියන පාඩම. මේ පිල්ලම් පාඩම පුතාට ඉතාම වැදගත් පාඩමක්. හේතුව පුතේ අපි සියලුම මම පුතාලට කිව්ව මතක ඇති සිංහල හෝඩිය කොටස් දෙකකට අපි බෙදුවා ස්වර සහ ව්‍යංජන කියලා. එතකොට අපි කිව්වා ව්‍යංජන අක්ෂරයක් තනිව ශබ්ද කරන්න බෑ කියලා. නේද? තනිව ශබ්ද කරන්න බෑ කියලා අපි කිව්වා. දැන් එතකොට පුතේ එහෙමනම් කොහොමද අපි ව්‍යංජනයක් උච්චාරණය කරන්නේ? අපි එහෙමනම් ශබ්ද කරන්නේ කොහොමද? එහෙනම් පුතේ මෙන්න ව්‍යංජනයක් අපි උච්චාරණය කරන්න නම් අනිවාර්යයෙන්ම අපි ස්වරයක් සමග සම්බන්ධ කරන්න ඕන, ස්වරයක් සමග එකතු කරන්න ඕන. එහෙම කරලා තමයි අපට ව්‍යංජනයක් උච්චාරණය කරන්න පුළුවන්කම ලැබෙන්නේ. හැබැයි කොයි මොහොතකවත් අර ස්වරය සහ ව්‍යංජනය එකතුනායි කියලා අපට ඒ ස්වරය එකතු වෙච්ච විදිය පෙන්වන්න ක්‍රමයක් නැහැ. එහෙමනම් ඒකට සඳහා තමයි මේ පිල්ලම් භාවිතා වෙන්නේ. එහෙනම් පුතේ අපි පිල්ලමක් කියලා කියන්නේ ස්වරයක් සහ ව්‍යංජනයක් එකතු වීමේදී අර ස්වරය දක්වන සංකේතයට අපි කියනවා පිල්ලමක් කියලා. මොකද අපි ව්‍යංජනයක් සහ ස්වරයක් එකතු වීමේදී ස්වරය දක්වන සංකේතයට අපි කියනවා පිල්ලමක් කියලා. එහෙමනම් ලියා ගන්න පුතා, අපි ඉස්සෙල්ල පිල්ලම කියන්නේ මොකක්ද කියලා ලියාගෙන ඉමු. කෝ ව්‍යංජනයක් තනිව උච්චාරණය කළ නොහැකිය. ව්‍යංජනයක් තනිව උච්චාරණය කළ නොහැකි. ව්‍යංජනයක් උච්චාරණය කිරීමට නම් ස්වර අක්ෂරයක් සමග එකතු විය යුතුය. ව්‍යංජනයක් උච්චාරණය කිරීමට නම් ස්වර අක්ෂරයක් සමග එකතු විය යුතුය. එකතු වීමේදී ස්වරයක් සහ ව්‍යංජනයක් එකතු වීමේදී ස්වරය පෙන්වුම් කරන සංකේතය මෙසේ ව්‍යංජනයක් සහ ස්වරයක් එකතු වීමේදී ස්වරය පෙන්වුම් කරන සංකේතය පිල්ලමක් යනුවෙන් හඳුන්වනු ලැබෙන්නේ. නැත්තම් පිල්ලම් යනුවෙන් හඳුන්වනු ලැබේ. එතකොට ස්වරය සහ ව්‍යංජනය එකතු වෙන එකතු වීමේදී ස්වරය පෙන්වුම් කරන සංකේතය පිල්ලම් යනුවෙන් හඳුන්වනු ලැබේ. එතකොට පුතේ මේ එක එක ස්වරවලට එක එක හැඩයේ පිල්ලම් තියෙනවා. එක එක ස්වරවලට එක එක හැඩයේ පිල්ලම් තියෙනවා. දැන් මගේ පුතාලා දැන් ඔන්න ඔයාලගේ පොතේ කොටස් හතරකට බෙදා ගන්න පුතාලා. මම දැන් පුතාලට කොහොමද ව්‍යංජන අක්ෂරයක් දීලා ස්වරයක් දීලා කොහොමද ව්‍යංජනයක් සහ ස්වරයක් එකතු වෙන්නේ කියලා අපි දැන් පුතාලට කතා කරනවා. ඔව් පුතාලගේ පොතේ කොටස් පහකට බෙදා ගන්න. හතරකට නෙමෙයි පුතේ, පහකට බෙදාන්න. 1, 2, 3, 4, 5 කියලා කොටස් පහකට බෙදා ගන්න. පළවෙනි කොටසේ පුතා ලියා ගන්න ස්වර ශබ්දය කියලා. ස්වර ශබ්දය නැත්තම් ස්වරය කියලා ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. දෙවෙනි ඊළඟ එකේ
ලියාගන්න පිල්ලම කියලා. ස්වරය පෙන්නම් කරන පිල්ලම අපි පෙන්නනවා. ඊළඟ එක පුතේ හඳුන්වන නම නැත්තම් පිල්ලම හඳුන්වන නම. ඊළඟ එකේ නිදසුන කියලා පුතා ලියාගන්න. ඊළඟ එකේ නිදසුන්. අවසාන කොටසේ අපි වචනයක් හදලා පුතාලට පෙන්වන්න වචනය කියලා ඕන ලියාගන්න. හරි. එතකොට මම පුතාලට කිව්ව පුතාලගේ පොතේ කොටස් පහකට බෙදලා පළවෙනි එකේ ස්වර ශබ්දය නැත්නම් ස්වරය, දෙවෙනි එකේ පිල්ලම, තුන්වෙනි එකේ පිල්ලම හඳුන්වන නම, ඊට පස්සේ හතරවෙනි එකේ නිදසුන, පස්වෙනි එකේ වචනය. අපි වචනයක් හදලා පුතාලට පෙන්වනෝ නේද? හරි. දැන් පුතාලා අර පේලියට යටට ලියා ගන්නකෝ ස්වර කියන එකේ ඉලු ඉලු නැතුව අනිත් අක්ෂර ටික ලියන්න. මොකද මං පුතාලට ස්වර හඳුන්වනකොට කිව්වා ඉලු ඉලු කියන දෙක අපි පාවිච්චි කරන්නේ නැහැ කියලා. ඒක නිසා පුතාලා ස්වර ශබ්දය නැත්තම් ස්වරය කියන ඒ තීරුව දිගේ යටට ලියන්න අ ආ ඈ ඊ ඊ උ උ ඒ ඒ ආයි ඒ ඒ ඔ ඕ ආව. මොකද මන් නැවත කියනවා පුතාල ස්වරය කියන එක යටින් යටටයි ලියන්න ඕන. තේරුණා නේද? එතකොට අ ආ ඈ ඈ ඊ ඊ උ උ ආයි ඒ ඒ ඔ ඕ ආව කියලා ලියන්න. ඊට පස්සේ ඉරු ඉරු කියලා ලියා ගන්න ඕන. ඒ පිළිවෙලට ලියා ගන්න. නැවත ලියා ගන්න පුතා. මම කියනවා අ ආ ඈ ඈ ඊ ඊ උ උ ඉරු ඉරු ඒ ඒ ආයි ඔ ඕ ආව කියලා. එතකොට අපිට 16ක් එන්න ඕන. ස්වර අක්ෂර අර ඉලු ඉලු අපි ලියන්නේ නැහැ කිව්වනේ. එතකොට ස්වර අක්ෂර 16ක් එන්න ඕන. හරි. දැන් ඔන්නේ හා පැත්තේ තියෙන පිල්ලම ඔන්න දැන් පුතාලා මම හිතනවා මම මේ ඇත්තටම මේ පාඩම දෙමාපියන්ටත් වැදගත් වෙනවා. මෙතනදී දෙමාපියොත් පොඩ්ඩක් මැදිහත් වෙන්න. අපිට කාලයක් සමගයි අපිට මේ කටයුතු කරන්න වෙලා තියෙන්නේ. කහඳ දෙමාපියෝ ඉක්මනින් පුතාට ලියා ගන්න උදව් කරන්න. හරි. පිල්ලම කියන පැත්තේ පුතේ අයන්නට පිල්ලමක් නැහැ. අයන්නට වෙන්නේ අර ව්‍යංජනයේ තියෙන හල් කිරීම නැති වෙන එක පමණයි. අපි ඒක නිදසුනේදී බලමු. හරි. ආයන්න යෙදෙනවා ආයන්න වෙනුවෙන් යෙදෙනවා ඇලපිල්ල කියලා. පුතාලා දන්නවා දැන් එක දෙකේදී අපි ඇලපිල්ල උගන්වලා තියෙනවා. තුන හතරේදී ඒ පිල්ලම කියන එකේ ඇලපිල්ල ලියා ගන්න පුතේ. ඊට පස්සේ හඳුන්වන තමයි නම තමයි ඒකේ ඇලපිල්ල. ඇලපිල්ල හඳුන්වන නම ඇලපිල්ල. දැන් අපි අර අයන්නට ඇලපිල්ලක් නෙමෙයි මේ පිල්ලමක් නැහැ කිව්වනේ. අපි නිදසුනක් කරගෙන යමු. ඒතර අපේ කාලය තව ටිකක් ඉදිරි වේවි. හරි. අයන්නට පිල්ලමක් නැහැ. එතකොට හඳුන්වන නමකුත් නැහැ නේ. එතනට පුතා ඉරක් ගහ ගන්න. නිදසුණේකේදී හල් කයන්න එකතු කිරීම අයන්න. හල් කයන්න එකතු කිරීම අයන්න. සමානයි ක කියලා ලියා ගන්න. දැන් අපි ව්‍යංජනේ මොකද්ද මේකේ? හල් කයන්න නේද ව්‍යංජනේ? මං කියන්නේ ව්‍යංජනයක් නිතරම තියෙන හල් ස්වභාවයෙන්න කියලා. එතකොට හල් ලකුණක් විදියට දෙන. එතකොට හල් ක පොඩ්ඩක් ඇඩ් කරලා එකතු කිරීමේ ලකුණ දාලා ඒ ඉස්සරෙන් ඔන්න අපි අයන්නත් එක්ක තමයි සම්බන්ධ වෙන්නේ. එතකොට එහෙනම් මේක හැදෙන අකුර මොකද්ද? ක. හරි. ක හැදෙන අකුර මොකද්ද පුතා? ක. අනේනම් අපි වචනයක් ලියනවායි කෝ එකට ලියාගෙන කට කියලා. මොකද්ද? කට. දැන් පුතාට ඇහෙනවා ක කිව්වහම ඇහෙනවා අකුර මොකද්ද? ඒ ශබ්දය නේද? එහෙනම් අර අයන්න පේන්නේ නැහැ. හැබැයි ක කිව්වම පුතාට අයන්නක් ඇහෙනවා. අන්න බලන්න. එතකොට අපි අයන්නත් එක්ක හල් ක එකතු හැදුනාම එකතු වුනාම හැදෙන අකුර තමයි ක කියන එක. ඒතර උදාහරණ කට. දැන් බලන්න ආ. ආයිකේ පිල්ලම පුතා ඇලපිල්ල. හඳුන්වන නම මොකද්ද? ඇලපිල්ල. ඒතර ඇලපිල්ල පුතා දන්නවා අකුර පිල්ලම් පැත්තේ ඇලපිල්ලක් ලියන්න. එතකොට නිදසුනට යන්න පුතා දැන් හල්ක එකතු කිරීම ආයන්. හල්ක එකතු කිරීම ආයන්න සමානයි හැදෙන අකුර මොකද්ද? කායන්න. මොකද පුතේ? කායන්න. හරි. එතකොට බලන්න කා කිව්වහම අපිට හෙනව නේද ආයන්න?
කා කිව්වම ආයන්නක් එනවා. අන්න එහෙනම් අපි කා යන්නත් එක එක තුන අයන්න පේන්නේ නැහැ. හැබැයි පිල්ලමෙන් අපිට ශබ්දයක් ඇහෙනවා. ආ ශබ්දයක් ඇහෙනුනේ. කා කිව්වම ආයන්නක් ඇහෙනවා. අන්න එහෙනම් හල්ක යන ආයන්න එක තුනම හැදෙනවා අකුර කා කියලා. ඒක පින්නු ආයන්න පින්නුම් කරන්නේ මේ මොකකින්ද පිල්ලමේ ඇල පිල්ලෙන්. හරි. ඒක වචනේ ලියා ගන්න පුතේ කාලය කියලා. කාලය කියලා. ඊළඟට පුතේ අයන්න අයන්නට යෙදෙන පිල්ලම තමයි කෙටි ඇද පිල්ල. මොකද්ද කෙටි ඇද පිල්ල? කෙටි ඇද පිල්ල පුතාලා දන්නවා පිල්ලම පැත්තේ කෙටි ඇද පිල්ල ලියා ගන්න. ඒතර හල් කයන්නයි අයන්නයි එකතු වුණාට පස්සේ හැදෙන අකුර තමයි කැ කියලා. පුතාලට ඇහෙනවා ඈ කියන ශබ්ද කැ කියනකොට අයන්නකුත් ඇතුලින් ඇහෙනව නේද? අන්න එනං ඇයන්න හඳුන්වන පිල්ලම තමයි කෙටියද පිල්ල. එතකොට අපි ශබ්දෙන් තමයි මොන ස්වරයේද එකතු වෙලා කියලා තියන්නේ සොයාගන්නේ නේද? ඈ කියන ශබ්දෙනකොට අපි දන්නෝ මේක මොකක් කියලාද? ඇද පිල්ලක් කියලා. කෙටියද පිල්ල. එතකොට උදාහරණ වචන ලියන කැටය කියලා. දැන් මගේ පුතාලා ඇයන්න. ඇයන්න තියන්න. ඇයන්න කිව්වහම පුතේ අපට ඇහෙනවා දික්කද පිල්ල. ඒක හඳුන්වන නම තමයි දික්කද පිල්ල. එතකොට ඈ යන්න වෙනුවෙන් යෙදෙන පිල්ලම මොකද්ද? දික්කද පිල්ල. එමන් හල් කයන්න මම එකම ව්‍යංජනය පුතේ ගන්නේ ඔයාලට පැහැදිලි වෙන්න ඕන නිසා. එතකොට මේ හල් කයන්නත් එක්ක එකතු වෙනවා ඈ යන්න හැදෙනවා කුර කෑ. දැන් පුතාලා දන්නෝ දැන් ක්‍රමේ දන්නෝ කෑ යන්න. එතකොට පුතේ හැදෙන වචනේ තමයි කෑම කියලා අපි දානවා. උදාහරණයක් දැන් කෑම බලන්න. කෑ කියනකොට ඈ යන්න ඇහෙනෝනේ. කෑම කියනකොට ඈ යන්නත් අපට ඇතින් ඇහෙනෝ නේද? ඔන්න එතකොට එහෙමනම් ඈ යන්නට යෙදෙන පිල්ලම තමයි මොකද්ද? දික් ඇද පිල්ල. දැන් ඊළඟට යමු අපි යන්නට. යන්නට යෙදෙන පිල්ලම තමයි පුතේ කෙටි ස්පිල්ල. මොකද්ද? කෙටි ස්පිල්ල. දැන් බලන්න පුතාලා මේ කෙටි ස්පිල් හල් කයන්නයි ඉන්නයි එකතු වුණාම කි කියලා අකුරක් හැදෙනවා කි. එතකොට පුතාලට ඇහෙනවා දැන් දාන දැනගන්න ඕන. දැන් අපි පළවෙනි එක දෙක දෙවෙනි එක කරා. දැන් අපි කොහොමද ස්වරයක් එකතු වුණාම ඒ ශබ්දේ නිකල කි කි කියනකොට අපිට ඊ ශබ්දය ඇහෙනවා. ඊ ශබ්දය ඇහෙනවා. එහෙනම් අපි උදාහරණයක් ගමු කිරි කියන වචනේ. කිරි. දැන් බලන්න ඊ යන්න ඊයන්නට යෙදෙන පිල්ලම තමයි පුතේ දික්කිස් පිල්ල. දික්කිස් පිල්ල. දැන් හල් කයන්නයි ඊයන්නයි එකතු වුණාම හැදෙන අකුරක් කී කියලා. කී කියලා නේද? දැන් බලන්න කී කියනකොට ඊයන්න පුතාට ඇහෙනවා. ඒකට වචනේ ලියා ගන්න පුතේ කීර්තිය කියලා. කීර්තිය. උයන්න. උයන්නට පුතේ අපි කියනවා කෙටි පාපිල්ල කියලා. කෙටි පාපිල්ල කියලා. මෙන්න මේකෙදි පුතාලට පොඩි ප්‍රශ්නයක් එනවා. දැන් බයන් බලන්න කයන්න ගයන්න තයන්න බ ෂ ඒ වගේ මධ්‍යාක්ෂර වලට මේ වගේ පිල්ලමක් යෙදුනොත් ඒකේ අපි යොදන්නේ වක්පා පිල්ලක් නේ. ඒකේ ඔන්න දැන් බලන්න උයන්නට පාපිලි වර්ග දෙකක් යෙදෙනවා. එකක් තමයි පුතේ අර මධ්‍යාක්ෂර වලට යෙදෙන පාපිල්ල වෙනස් වක්පා පිල්ලක් යෙදෙන්නේ නේ. අර කොණෙන් අපි වක්‍ර කරලා වක්පා පිල්ලක් යදනෝ. හැබැයි පුතේ බලන්න ආරෝහණ අක්ෂර වලට නේද බ ඩ ඡ ට ම වගේ වලට යෙදෙන්නේ ආරෝහණ අක්ෂර නේද? ආරෝහණ අක්ෂර වලට යෙදෙන්නේ මොකද්ද? ඒකත් කොන් පාපිල්ල නේද? කොණෙන් තමයි පාපිල්ල යොදන්නේ. එතකොට අපි එකට කියන්න පුළුවන් කොන් පාපිල්ල කියලා. ඊට පස්සේ පුතේ මෙන්න අර රයන්නට අපි පාපිල්ල යෙදනෝ. එතකොට පාපිල්ල යොදන්නේ තේත් අර යටින්වත් පුඩින්වත් නෙවෙයි රයන්න මැදි. එතකොට ඒකත් අර වක් පාපිල්ල එක ක්‍රමයට තමයි ඒක ලියන්නේ. හැබැයි ඊට වඩා විරස්ව පේනවා අපිට. එතකොට බලන්න දැන් රූ කියලා කිව්වහම අපි යෙදිච්ච පාපිල්ල දැන් කෙනෙකුට කියන්න පුළුවන් රූ කියලා දැම්මහම ඇද පිල්ල නේද කියලා. ඇද පිල්ල නෙවෙයි පුතේ. ශබ්දයෙන් තමයි පිල්ලම මොකද්ද? දැන් රුපියල කිව්වහම රූ කියලා කිව්වහම උයන්න තමයි අපිට ඇහෙන්නේ. එහෙනම් ඒක ඇද පිල්ල නෙවෙයි. මොකද්ද ඒක? එහෙනම් ඒක පාපිල්ල. ඒක හොඳට මතක තියාගන්න ඕන. ඔය වගේ තැඟුලින් පහුගිය කාලේ ප්‍රශ්න ඇවිල්ලා තිබුණා. ඒතකොට අපි උයන්නට යොදන්නේ කෙටි පාපිල්ල. දැන් හල් කයන්නට අපි ඒක වචන දෙකක් පිළිගමුකෝ. හල් කයන්නට උයන්න එකතු වුණාම කෝ.
හැබැයි හරම යන්නට උයන් එකතු වුණාම මෝ එතකොට පාපිලි යෙදෙන ස්ථානය වෙනස් වෙනවා එතකොට වචන ලියා ගන්න කුස්සිය සහ මුද්ද කියලා කුස්සිය සහ මුද්ද කියලා හරි දැන් අපි පුතා බලාගමු ඌ යන්නට යෙදෙන පාපිල්ල තමයි පුතේ දික් පාපිල්ල මොකද්ද දික් පාපිල්ල දැන් පුතාල බලන්න දික් පාපිල්ල යෙදුනහම බලන්න හල් කයන්නට ඌ යන්න යෙදුනහම හැදෙනවා මොකද්ද කූ කියලා කූ කියලා ඒකෙත් අර වගේමයි අර මධ්‍ය අක්ෂර වලට පිල්ලම යොදන්නේ අර යටින් වක් පාපිල්ලක් නේද හල් මයන් ආරෝහණ අක්ෂර වලට කොන් පාපිල්ලක් යොදලා ඒකට දීර්ඝ පාපිල්ලක් අපි ඒකට යොදනවා ඒ දෙකේම දීර්ඝ පාපිල්ලතර උදාහරණ දියාගෙන කූඹියා මෝකලාන කූඹියා මෝකලාන ඊට පස්සේ පුතේ එන්න ඕන මොකක්ද අකුරු දෙක ඉරු ඉරු දෙක නේද ඉරු ඉරු කිව්වහම ගැටපිල්ල අපි නැත්තම් ගැටය සහිත ඇලපිල්ලයි කියලත් අපි කියනවා ගැටය සහිත ඇලපිල්ල කියලත් අපි කියනවා බලන්න එතකොට ඉරු කියන වචනේ ස්වරයට තියෙන්නේ ගැටය සහිත ඇලපිල්ල අපි ගැටපිල්ල කියලා කියන දර හල් කයන්නට ඉරු යන්න සම්බන්ධ වුණාට පස්සේ අපිට හැදෙනවා අකුරක් ක්‍රූ කියලා ක්‍රූ නේද බලන්න ක්‍රූ කියනකොට අර ඉරු ශබ්දේ නෝ ක්‍රුමියා නේද උදාහරණයක් ලියන ක්‍රුමියා ඊපස්සේ බලන්න පුතේ ඉරු කියන එක ඉරු කියනකොට ගැටපිලි දෙකක් තියෙනවා ගැටපිලි දෙකක් ගැටය සහිත ඇලපිලි දෙක නේද හල් කයන්ට ඉරු සම්බන්ධුරම ක්‍රූ කියලා අකුරක් හැදෙනවා අපි ඒකට කියනවා උදාහරණයකට ගමු ක්‍රූර ක්‍රූර කියලා වචනේ හදන්න හරි දැන් එහෙමනම් අපි මේ අද කරමින් හිටියේ පිල්ලම් ගැන දැන් මම හිතනවා පුතාලට පිල්ලම් ගැන මූලික අවබෝධයක් තියෙනවා කියලා නේද දැන් අපි සිංහල භාෂාවේ තියෙන ස්වර ටික අරගෙන ඒතර කොහොමද පිල්ලමක් හැදෙන්නේ කියන විදිය අපි සොයලා බලුවා දැන් පුතාලා ස්වර කීපයක් අරගෙන ඉරු දක්වා අපි ඒක හැදුවා එහෙමනම් දැන් ඕක තවදුරටත් ඔබ හිතන ගමන් මෙන්න මේ ගීතයත් අහලා බලන්න පුතාලා I'm not afraid of the dark.
රේඩියෝ ගුරුවරයා අම්මෝ මේ සංතරු කට දෙක වන්නු රසවින්ද අතරේ අපි දන්නම පුතාලා බොහොම අපිත් එක්ක ආශාවෙන් කැමැත්තෙන් නේද පාසල් වහලා තියෙන වෙලාවේ රේඩියෝ ගුරුවරයා සමග බොහොම ඕනේ කමින් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවයි කියන කේ විතරක් නෙමෙයි අපි දන්නවා පුතාලා වගේම පුතාලගේ දෙමව්පියෝ වැඩිහිටියෝ මේ වැඩසටහන ශ්‍රවණය කරනවයි කියලා අපට අපි දන්නවා ඉතින් අපිට ඒ ගැන බොහොම සන්තෝෂයි ඉතින් මේ වෙලාවේ අපිනුත් යම් කාර්යභාරය ගුවන්විදුලිය සමග එකතු වෙලා නේද රේඩියෝ මහගෙදර සමග එකතු වෙලා ඉතින් අපිටත් ඔබ වෙනුවෙන් මේ කාර්ය කරන්න ලැබීම ගැන අපි බොහොම සන්තෝෂෙන් තමයි මේ ඉන්නේ ඉතින් පුතේ එහෙමනම් අපි නැවතත් යමු අපි ඉතුරු පිල්ලම් ටික බලන්න දැන් අපි නතර කරේ ඉරු යන්නේ නේද දැන් අපි යනවා පුතේ යන්නට මොකටද යන්නේ යන්නට දැන් අපි යන්නට භාවිත වෙන පිල්ලම තමයි කොම්බුව මොකද්ද පුතා යන්නට එන ස්වරයට පාවිච්චි වෙන කොම්බුව හල් කයන්නයි යන්නයි එකතුනාම හැදෙනවා අකුර මොකද්ද කෙ කියලා පුතාට ඇහෙනවා ඒ શબ્දයක් නේද කෙ කිව්වම ඒ શબ્දයක් ඇහෙනවා එතකොට පුතේ හැදෙනවා අපි වචනයක් ගමු කෙසෙල් කියලා කෙ කිව්වම පුතාලට ඒ શબ્දය ඇහෙනවා උදාහරණ කෙසෙල් එමගේ පුතාලා ලියා ගන්න ඒ શબ્දය නේද ඒ શબ્දය එකට එන පිල්ලම තමයි පුතේ එකට පිල්ලම් දෙකක් එනවා කොම්බුව හා හාල් කිරීම කොම්බුව සමග හාල් කිරීම තමයි අපි ඒ શબ્දය වෙනුවෙන් ව්‍යංජනය යොදන්නේ බලන්න හාල් කිරීමයි යන්නයි එකතු වුණා යන්නයි එකතු වුණාම ඒ යන්න හාල් කිරීමයි යන්නයි එකතු වුණාම හැදෙනවා අකුරක් කේ කියලා මොකක්ද හැදෙන්නේ කේ කියලා ඊට පස්සේ බලන්න පුතේ අපි ඒ එකට ගන්න වචනේ තමයි කේක් කියලා. කේක් කිව්වහම ඒ යන්න පුතාලට හොඳට ඇහෙනවා. අපි ගම් පුතේ ඔයන්නට. මොකටද යන්නේ? ඔයන්නට. ඔයන්න සඳහා අපි යොදන පිල්ලම් තමයි කොම්බුව සහ ඇලපිල්ල. මොකද යොදන්නේ? කොම්බුව සහ ඇලපිල්ල. දැන් හල් කයන්නයි ඔයන්නයි එකතු වුණාම හැදෙනවා අකුරක් කො කියලා. හැබැයි පුතාට ඇහෙනවා කෝ කිව්වට ඕ શબ્දෙත් මේකේ එනවා. එහෙනම් අපිට දැන් තේරෙනවා මේක ස්වරයක් සමග එකතු වුණොත් විතරයි අපිට උච්චාරණය කරන්න පුළුවන් කියලා. එතකොට මම පුතාට කියනවා කොහොඹ කියලා ලියාගන්න කියලා. කොහොඹ කියලා ලියාගන්න කියලා. ඕ යන්න ගමු දැන් අපි શબ્දය ස්වරය ඕ යන්න. එතරේ ඕ යන්න තියෙන පිල්ලම් තමයි පුතේ කොම්බුව හා හල් කිරීම ඇලපිල්ල හා අල් හල් කිරීම මොකද ඒකේ කොන්න බලන්න තුනක් කියදෙනවා කොම්බුවක් තියදෙනවා ඇලපිල්ලකුත් තියදෙනවා ඒ වගේම හල් කිරීමකුත් තියදෙනවා එතකොට බලන්න හල් කයන්නයි ඕ යන්නයි එකතු වෙන්න හැදෙනවා අකුර කෝ කියලා කෝ කියලා උදාහරණයක් අපි දෙනවා කෝපය කියලා මොකද්ද කෝපය කියලා එතකොට බලන්න පුතාලා ඊළඟ අවසාන ස්වරයට අපි යනවා අවු යන්න අවු යන්න අවසාන ස්වරය අවු යන්න ඒ අවු යන්න යෙදෙනකොට කොම්බුව හා ගයනු කිත්ත මොකද යෙදෙන්නේ කොම්බුව හා ගයනු කිත්ත මේ කොම්බුව හා ගයනු කිත්ත යෙදුනට පස්සේ යෙදෙන හැදෙනව අකුරක් හල් කයන්නට අවු යන්න එක දෙනා කවු කියලා මොකද හැදෙන්නේ කවු කියලා නේද කවු කියලා අන්නේකෙදී අපි වචනයක් දෙනවා කෞතුකාගාරය කියලා ලියා ගන්න පුතේ නිදසුන් වචනේ කෞතුකාගාරය
දැන් මෙන්න මෙතන සර්ට් එකක් අමතක වෙලා තියෙනවා පුතේ අයියන්න නේද අයියන්න දැන් අයියන්න සඳහා දැන් සරේල අයියන්න අයියන්න සඳහා යෙදෙනවා පිල්ලම තමයි කොම්බු දෙක මොකද යෙදෙන්නේ කොම්බු දෙක හල් කයන්නයි අයියන්නයි යෙදුනම හැදෙනවා කයි කියලා නේද කයි කියලා අපි වචනයක් කියන්න පුතාල දන්නෝ කෛරාටික කියලා ලියාගන්න කෛරාටික කියලා ලියන්න එතකොට මෙන්න දැන් පුතාලට පේනවා කොහොමද එහෙනම් පිල්ලම කියන්නේ ස්වරය නියෝජනය කරන සංකේතය එහෙනම් අපි කිව්වා ව්‍යංජනයක් තනියම ශබ්ද කරන්න බෑ ව්‍යංජනයක් තනියම ශබ්ද කරන්න බැරි නිසා ස්වරයක් එකතු වෙනවා කියලා ස්වරය එකතු වෙන සරය එකතු වුණාට පස්සේ ඒ බව පෙන්වන සංකේතට අපි කියනවා මොකද්ද පුතේ පිල්ලමක් කියලා. මෙන්න මතක තියාගන්න ඕන එක කාරණයක් තියෙනවා පුතේ දැන් අපි මේ පිල්ලම් කතා කරාට ස්වරයක් එක කවදාම පිල්ලමක් කියෙන්නේ නැහැ. ස්වරය තනියමමයි යෙදෙන්නේ. දැන් වචනයක මුලැමැද අග යෙදෙන්නේ නැහැ කියලා පුතේ කිව්ව ස්වරය. එතකොට ස්වරයකට පිල්ලම් යෙදෙන්නේ නැහැ. ඒකත් හොඳට මතක තියාගන්න ඕනේ. එහෙනම් ඒක විශේෂ කරලා පුතා ලියාගන්න යටින් ස්වරයකට පිල්ලම් නොයෙදේ කියලා. එතකොට ස්වරේ නිතරම ව්‍යංජනයක් සමග තමයි එකතු වෙලා හඬක් නිෂ්පාදනය කරන්නේ. මොනිදි මම පුතාලට චූටි අභ්‍යාසයක් දෙනවා. අපි වැඩක් කළාට පස්සේ අභ්‍යාසයකුත් කරන්න එපා නේද? ඔන්න එහෙනම් මරි පුතාල ලියාගන්න මෙන්න මේ අභ්‍යාසය. දැන් මම ගොඩාක් දෙන්නේ නැහැ. මම ඊළඟ දවසේ එනකොට පුතාලගෙන් මේක විමසනවා. එතකොට අපි මේ අභ්‍යාසය කරාට පස්සේ පුතාලට හොඳ දැනුමක් ලැබේ. දැන් ලියා ගන්න පුතේ ඔබ ගන්න ඕන එක ළඟ තියෙන පිටු දෙකක්. එක ළඟ තියෙන පිටු දෙකක් අරගෙන අර ස්වර 16 උටි උඩ තේලියේ දිගටට ලියන්න. පහළට නෙමෙයි දිගටට. අ ආ ඈ ඈ ඉ ඊ උ ඌ ඉරු ඉරු ඒ ඒ ආයි ඕ ඕ අව කියලා මේ පිටු දෙක පුරාවටම ලස්සනට මේ ස්වර 16 දිගට ලියන්න. ස්වර 16 දිගට ලියා ගන්න. ඊට පස්සේ පුතේ යටට ලියන්න. දැන් ස්වරයට මෙහා මේ දැන් අපේ නිල් ඉර තියෙනෝනේ. පොතේ නිල් ඉරක් තියෙනෝනේ ඉරෙන් මෙහා පැත්තේ. දැන් අර ස්වර ටික ලියන්න ඕන නිල් ඉරෙන් එහා පැත්තේ. තිල් පාට ඉරෙන් එහා පැත්තේ. දැන් පුතා දැන් ව්‍යංජන ටික ලියන්න ඕන නිල් ඉරෙන් මෙහා පැත්තේ. එතකොට අයන්න කෙලින් ලියන්නේ අයන්න පන්නල මේ පැත්තේ වම් පැත්තේ ලියනවා. හරි. ලියගෙන මම ගොඩක් දෙන්නේ නැහැ. පුතාලට අකුරු 10යි දෙන්නේ. ව්‍යංජන 10ක් තියෙනවා. අපි ස්වරයක් එක එකතු කරලා පිල්ලම් යොදලා බලන්න පුතාටත් පුළුවන්ද කියලා. ඔව් අනිවාර්යයෙන්ම පුළුවන් වෙන්න ඕන. ඕනේ නම් පළවෙනි ව්‍යංජනේ ලියන්න හල්ක හල් කයන්. ඊළඟට පුතේ හල් ග ව්‍යංජනේ හල් ග. හල් ච හල් ච. හල් ත හල් අකුරක්. මේව සියලුම ව්‍යංජන හල් නේද? ඊට පස්සේ හල් ත හල්ත හල්ප හල් පයන් හල් යයන් හල් යනවා. මම මෙතන පොඩි හේතුවක් නිසා පුතේ මෙන්න මේක දෙන්නේ. මූර්දදල මූර්දදල දාල බලන්නකෝ මොකද වෙන්නේ කියලා. ව්‍යංජනයක් එක මේ සම්බන්ධ වෙනකොට හල් මූර්දදල වලට මොකද්ද වෙන්නේ? එතකොට මූර්දද හල් ල ලියන්න හල්. ඊට පස්සේ දන්තදල ල දන්තදල. ඊට පස්සේ හල් වයන්. ඔන්නම පුතාලට ව්‍යංජන 10ක් දුන්නා. මේ 10 ඔය ස්වරයක් සමග එකතු කරලා පිල්ලම් යොදමින් අකුර හදන්නකෝ. උදාහරණයක් දැන් අපි පළවෙනි එක හදලා තියෙන හල්ක නේද? කයන්න යන්න එකතු වුණාම ක. ඊට පස්සේ ආ යන්නත් එකතු වුණාම හල් කයන කා. ඇ යන්නත් එකතු වුණාම කෑ. ඇ යන්නත් එකතු වුණාම මොකද වෙන්නේ? කෑ වෙනවා නේද? යන්නත් එක්ක කී. අන්නේ විදියට මේ ව්‍යංජන 10 පුතාලා ඊළඟ දවසේ පාඩමට එනකොට අරගෙන ඉන්න ඕන. ආදර පුතාලා කැමති නම් ඉතුරු ව්‍යංජන සියල්ලම මේ විදියට මේ ස්වරත් සමග මිශ්‍ර කළ කොහොමද පිල්ලම යෙදෙන්නේ කියන අවබෝධය ගන්න. හරි. දැන් එහෙමනම් මම මේත් එක්කම පුතාලට තවත් අභ්‍යාසයක් කරන්න සිද්ධ වෙනවා. මේවා ඇත්තටම පුතේ පිල්ලම් නොවුනත්
මෙන්න මේ දේවල් ගැන පුතාලා දැනගෙන ඉන්න ඕන. දැන් බලන්න මේ යංශය ගැන. දැන් මේ මේව පුතාලට අවශ්‍ය වෙන නිසා අපි කරන්නේ. දැන් අර පිල්ලම් වගේම මේවත් එක්කරා සංකේත ශබ්ද සංකේත ඒවට අපි කියනවා මේ ටිකත් ඉගෙන ගන්න යංශය. ලියා ගන්න පුතා මාතෘකාව දැන් යංශයද පුතාලා දන්නව. සංකේත දන්නවනේ ලියා ගන්න නේද? දැන් මෙන්න මේ යංශය යොදන ස්ථාන තියෙනවා. මේකෙනත් මම මේ කතා කරන්නේ දරුවන්ට වඩා දෙමාපියන්ට. දරුවන්ටත් වඩා දැන් දරුවට මේක නොතේරෙන්න පුළුවන් මේ අපිත් එක්ක සමග සම්බන්ධ වෙලා ඉන්න අපේ අම්මා තාත්තා අපිත් එක්ක මේ සඳහා සහභාගී වෙන්න සහ දැන් සාමාන්‍යයෙන් පුතේ සාමාන්‍ය යංශයක් කියදෙන්නේ හල් අකුරකට එහෙම නැත්නම් ව්‍යංජනයකට පසු වෙන යයන් වෙනුවට තමයි මේ යංශය යෙදෙන්නේ හල් අකුරකට පස් වෙන යයන් වෙනුවට තමයි යංශය යොදන්නේ උදාහරණයක් විදිහට බලන්න දැන් ත්‍යාගය සෞභාග්‍යය ප්‍රීති උත්සවය දෘශ්‍ය කාව්‍ය මෙන්න මේ හැබැයි මේකෙදි තියෙන මේ භාවිත කිරීමේදී මේක සැලකිලිමත් වෙන්න ඕන කරා ඒකට අපි යන්න හල් අකුරකට පස්සේ න ව්‍යංජනයකට පස්සේ යයන්ක් යෙදෙනවා නම් සමහර වෙලාවට ඒ විනුවට තමයි යංශය යෙදෙන්නේ මේ ශබ්දය හැබැයි මෙන්න මේ හල් මේ යංශය යෙදිච්ච ගමන් අර හල් බව නැති වෙලා තියෙනවා හල් බව නැති වෙනවා දැන් ඒක හල් අකුර අපි දැන් අපි ලියාගෙන යනවා තමයි නමුත් අපි මේකේ නීතිය දැනගෙන තිබුණේ නැහනේ නේද එතකොට මේ අවශ්‍ය ඉල කියන එකයි මේකේ වචනේ. හැබැයි අර හල් බව නැති වෙන යයන් වෙනුවට යංශයේ දෙනවා. යංශයේ දෙනවත් එක්කම මොකද්ද වෙන්නේ? අර තාලුද ඡවල හල් බව නැති වෙලා යනවා. බලන්න සත්‍යය. සත්‍යය නේද? එතකොට යයන්ක් වෙනුවට හල් තයන්න ඉවත් වෙලා හල් බව නැති වෙලා යංශයක් කියනවා ඊළඟට සත්‍ය. කෘත්‍ය, අන්‍යෝන්‍ය, උද්‍යෝගය නේද? උපනාපෘති ව්‍යාකෘති කිව්වම වයන්න හල් වෙනවා නේද යායන්නත් එකනේ හැබැයි යායන්න වෙනුව යායන්න වෙනුවට යංශයේ යෙදෙනවා හල් බව නැතිලා ව්‍යාකෘති කියලා වචනේ හැදෙනවා හරි නේද එතකොට අන්න එහෙනම් යංශය ගැනත් අපි ඉගෙන ගන්න තියෙනවා තව එකක් තියෙනවා යංශය ගැන බලන්න දැන් මේ වචනය කර යායන්නට පස්සේ යායන්නක් යෙදෙනවා නම් ඒක යායන්න මිස අපි නැවත යංශය යොදන්නේ නැහැ දැන් බලන්න අපිට පහුගිය සමාලත බෙරදිලා ලියන්න පුළුවන් සූර්යා කියලා. සූර්යා කියනකොට හල්ව යනට පස්සේ යංශය යොදන්නේ නැහැ පුතේ. නිවැරදිව අපි ලියන්නේ සූර්යයා කියලා. කොහොමද ලියන්නේ? සූර්යයා. එහෙනම් මතක තියාගන්න යන්නට පස්සේ යංශය යොදන්නේ නැහැ. ඒ වෙනුවට අපි යයන්නම තමයි යොදන්නේ. දැන් බලන්න ධෛර්යය. ධෛර්යය. ධෛර්යය කියලා හල්ව යනට පස්සේ ධෛර්යය කියලා යංශය ලියන්නේ නැහැ. අපි ධෛර්යය කියලා ලියන්නේ යයනු දෙකක් කියනවා නේද භාර්යාව ඒ භාර්යාව කිව්වහම යංශය දෙන්නේ නැහැ යායන්න යෙදෙන්නේ වීරිය වීරිය කියලා කියන්නේ වීරියය නේද කාර්යාලය නේද උදාහරණ මම මේ කියන්නේ సౌందර්ය මෙන්න මේ විදිහට පුතේ අපි එතකොට යංශේ අපි දෙකක් ඉගෙන ගත්තා සංකල්ප එකක් තමයි යයන්න වෙනුවට මේක යෙදෙන්නේ හැබැයි යයන්න යෙදෙනකොට අර යංශය යෙදෙනකොට ඉස්සරහා තියෙන ව්‍යංජනේ හල් බව නැති වෙලා යනවා ඒ වගේම අපි කිව්වා රයන්නට පස්සේ කවදාවත් යංශයක් යෙදෙන්නේ නෑ යෙදෙන්නේ යයන්න කියලා මම උදාහරණක් පුතාලට දුන්නා හරි ඊළඟට පුතේ අපි තව රීපය ගැනත් අපි ඉගෙන ගන්න ඕන මොකද්ද රේපය ගැන අපි රේපය ගැන ඉගෙන ගන්නට කලින් තවත් ගීතයකට සවන් දීලම අපි රේපය ඉගෙන Thank you.
මම පුතාලට දැන් සිංහල හෝඩිය කළා ඊට පස්සේ පිල්ලම් කළා
දෙඟතර පුතාලට පේනවා දැන් ස්වරයක් එක්ක යෙදුනහම ඕනෑම පිල්ලමක් වචනයක් අපිට හදා ගන්න පුළුවන් කියලා ව්‍යංජනයක් ඕනෑම අක්ෂරයක් සමග මේ යෙදුනට පස්සේ අපිට අක්ෂර හදා ගන්න මේ ඕනෑම වචනයක් දැන් ලේසි නේද දැන් බලන්න වෙනද අපිට පුළුවන් වුණාද මෙහෙම උච්චාරණය කරන්න බෑ දැන් අපිට පුළුවන් උච්චාරණය කරන්න මෙන්න මේක නිසා දැන් මම මෙන්න මේ ප්‍රශ්නේ පුතාලට දෙනවා මම විශ්වාස කරනවා පුතාලට මේකත් කරගන්න පුළුවන් නේ කියලා දැන් බලන්න අපි අඛාරාදී පිළිවෙලට ලිවීමත් මම එක ප්‍රශ්නයක් දෙන්නම් ඒක බලන්න පුතාලට දැන් පහුගිය කාලවල වල විභාගෙදී ඇවිල්ලා තිබුණා අඛාරාදී පිළිවෙලට ලියන්න කියලා නමුත් මෑත භාගෙ නම් ආවේ නැහැ නමුත් දැන් ඊදකට දන්නේ නැනේ ඒක නිසා අපි ඕනම දෙයකට සූදානම් වෙලා ඉන්න ඕන නිසා අපි අඛාරාදී පිළිවෙලට ලියන වචන කීපයකුත් ලියන්න පුළුවන්ද කියලා බලමු හරි ලියා ගන්නකෝ ප්‍රශ්න දෙකක් මම පුතාලට දෙන්නම් ඔන්න නිවැරදිව වචන යෙදී ඇති පීලියට යටින් ඉරක් අඳින්න නිවැරදිව වචන යෙදී ඇති නැත් ආකාරාදී පිළිවෙලට යෙදී ඇති වචන යටින් ඉරක් අඳින්න නිවැරදිව ආකාරාදී පිළිවෙලට යෙදී ඇති වචන යටින් ඉරක් අඳින්න සමන් පළවෙනික සමන් දෙක කමල් කමාද දාලියන පුතා කමල් देविका गेमोनु थामरा समान कमल देविका गेमोनु थामरा एक देव देवनी वाक्य के निवेदित लिए पूरे के देवनी के बालन में तुनाक मंदिर एक इंग हरिये तली विच्छिक बालन थामरा गेमोनु कमल समान देविका थामरा गेमोनु कमल समान देविका इलंगे कपुते कमल गेमोनु तमरा देविका समान हरि उन्नोके हरियत आकारादी पिलियत ඉස්සෙල්ලම ඉන්න ඕන වචනේ මොකද්ද ඊළඟට ඉන්න ඕන වචනේ මොකද්ද මම ඉදා කිව්ව ආකාරාදී පිළිවෙල මොකද්ද කියලා එතකොට සිංහල හෝඩියේ අක්ෂරයේදී ඇති පිළිවෙල එතකොට ඒකේ යර තියෙන අක්ෂමේ පළවෙනි වචනේ ගන්නවා නේද පළවෙනි වචන නම් පළවෙනි අකුර බලන්න හැම කීම පළවෙනි අකුර බලන්න එතකොට පළවෙනි එක අකුර අරගෙන බලන්න ඉස්සෙල්ලම සිංහල හෝඩියේ යෙදিলা තියෙන අකුර මොකද්ද කියලා නේද දැන් පළවෙනි එකෙන් ගුඩාලා ස ම ද ග ම ත දැන් අපිට තනිය අකුරක් නැහැ නේ දෙයි කියලා තියෙනවා. එතකොට එතන දැන් පිල්ල මුකුත් යෙදිලා හැදලා තියෙන එක හන්ද මේ මේ ටික දිහා බලලා පුතාලා නිවැරදිව ලියපු වචනේ බලන්න. ඊළඟට මෙන්න තා එක ප්‍රශ්නයක් මම පුතාලට දෙනවා. මෙන්න මේ මම දෙන වචන ටික අඛාරාදී පිළිවෙලට සකස් කරන්න. මම දෙන වචන ටික අඛාරාදී පිළිවෙලට සකස් කරන්න. එක. දඹුල්ල. දඹුල්ල. गल किस तंगल तंगल तेल माडुल नुवर एलिये मेन मे वचन पहा अकारादी पिले इनो वचने मुखद हिम बल अकार मंथाविकीन पिचर वत खापुरु रोस नीलो मुखद पिच वत खापुरु रोस नीलु हर ये ना पुताले तो ना दरअपी पिल्लम पार्टम तमाई अपी कले पिल्लम पार्टम ताहूरु करने मामा पुताले तो छोटी प्रश्न देखा कुतुनो कुदुन ये ना पुताले तो मांग विश्वास करने वा मेरे रेडियो गुरु वरिया थुलीन अपी मैं गिने ना पार्टम माला माम मुल्दी माता कला दें पुताले तो अपी दिक එකින් එක ක්‍රමානුකූලව අපි පුතාලට දෙන්න තමයි බලාපොරොත්තු වෙමින් මේක එක පොතක මේක සටහන සම්පූර්ණ කරගන්න ඒ වගේම මේවා ආශ්‍රයෙන් විනත් අභ්‍යාස කරලා පුතාලගේ දැනුම තවදුරටත් දියුණු කරගන්න කටයුතු කරන්න. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ ඔබගේ ජයග්‍රහණය. ඒකට රේඩියෝ ගුරුවරයා ගුවන්විදුලි මහගෙදර නිරන්තරයෙන් ඔබ සමග බැඳී ඉන්න. ඉතින් අපි නැවත ඊළඟ පාඩමින් නාම පද පාඩමින් අපි නැවත ඔබ සමග මුණ ගැහෙන්නට බලාපොරොත්තු වෙනවා. එතෙක් එහෙනම් ඔබට සුවදායක අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.
හොඳයි අප බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආචාර්ය ප්‍රියන්ත ගීගණගේ ගුරුතුමනි ඔබතුමාට